අයිබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමණු හේන්ද්‍ර මම කුෂානි කෞශල්‍ය අත්නායක ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත රංජන්ගේ හඬපට 15,000ක් පාර්ලිමේන්තුවට හඬපට ගැන රංජන්ට ආණ්ඩුවෙන් අභියෝග ඉරිස අපි රංජන් රාමනායක මහත්තයාට අභියෝග කරමු. පුළුවන් නම් හිටපු ජනාධිපතිවරයෙක් හිටපු ඇමතිවරයෙක් හිටපු ඇමතිවරුන්ගේ බිරිඳවරු දරුවන්ගේ නඩුවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කරපු සංවාදයකට දාන්න. එහෙම නැත්නම් පහුගේ ආණ්ඩුවත් එක්ක ඩීල් දාපුව පිළිබඳ දෙලියට දාන්න. රැකියා ලක්ෂයක් ලබා තින්නේ සම්මුඛ පරීක්ෂණ ලබන මාස 26 වෙනිදා සිට. සංස්කෘතික අරමුදලේ වංචා සොයන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි. තම දුරකථන සංවාද ඇතුළත් හඬපට සහිත තැටි කිහිපයක් බැංකු ලොකරයක තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා. තමන්ට දින දෙකකට ඇප ලබා දෙන්නේ නම් ඒ සියල්ල බාර දිය හැකි බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා හඬපට 15,000ක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාර දී තිබෙනවා. මේ දැනටත් පාවිච්චි කරන්නේ 1,20,000ක් පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකර් එකේ තියෙනවා. මම එළිය හිටියානම් මම මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා. නමුත් මම දැන් ආයෙත් යන්නේ කූඩු ඇතුළට. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට ගිහිල්ලා පටිගත කරපු සංගවලා තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙනවා ගන්න කියලා. මට අධිකරණයේ මගින් අප ආරන්දුන දවස් දෙකක් මේ සියලුම දේවල් කරලා දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. රංජන් රාමනායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා කිව්වේ යා කියපු සියලු දේ ඇත්ත. නිකම්ම නෙමෙයි තිත්ත ඇත්ත. රංජන් රාමනායක එදා ඇත්ත කිව්වනම් තිත්ත ඇත්තනම් කතා කළේ එහෙමනම් කොහොමද කියන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිසිම දර්ශනයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි කියලා රංජන් රාමනායක මන්ත්‍රීතුමා ඒ ඔක්කොම සභාගත කරා. එතකොට 15,000ක් කෝල් 15,000ක් දැන් පොඩකට කලින් පාර්ලිමේන්තුවට ලබා දුන්නා. හරි ඒ සීඩී පට සීඩී තැටි විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට අද හැන්දෑවේ ලබා දුන්නා. අඬපට වලින් අපට ඇති පළක් නැහැ. නමුත් ඒකෙන් හෙළෙවුනේ තමුන්නාංශලාගේ ළඟ තියෙන තමුන්නාංශලාගේ පක්ෂයේ තියෙන ඉතාමත්ම නිහීන නිර්ලජ්ජිත වැඩපිළිවෙල තමයි තමුන්නාංශලෝ වගේ මිනිස්සු ගෙනල්ලා කතා කරේ. අපි කතා කරන්නේ ඒක නෙමෙයි. අපට ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලන් මොන ආකාරයෙන් අධිකරණයට බැංගිලි ගහලා අධිකරණය ලව්වා මේ අහිංසක මිනිස්සු හිරේ දෑවා සමහරු මිනි මරන්න දැම්මා. අන්න ඒකයි 225 ගැන කියනකොට මම කියන්නේ 225 නම කියන්න කියලා. ඒකයි මම කියන්නේ. හඬපටවල තියනවා නම් අපේ නමත් තියනවා නම් කියන්න කියලා. ඒස මේ 225 224ක් වුණත් අපි නෑ. රංජන් රාමනායක මහතා අධිකරණයට කළ බලපෑම්වල හඬපට හැකිනම් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අභියෝග කරනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද අදහස් පළ කළා. රංජන් රාමනායක මහත්තයාට අභියෝග කරනවා. පුළුවන් නම් හිටපු ජනාධිපතිවරයෙක් හිටපු ඇමතිවරුන්ගේ බිරිඳවරුන්ගේ දරුවන්ගේ නඩුවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කරපු සංවාද එළියට දාන්න. එහෙම නැත්නම් පහුගේ ආණ්ඩුවත් එක්ක ඩීල් දාපුවා පිළිබඳ එළියට දාන්න. එහෙම නැත්නම් අල්ලස් ගත්ත හොරකම් කරපුවා පිළිබඳ පහුගේ ආණ්ඩුවේ එක්ක දේශපාලනඥයට විරුද්ධව මේ ගණදෙනු සම්බන්ධයෙන් නඩු සම්බන්ධයෙන් රංජන් රාමනායකත් එක්ක කතා කරා කියලා එක හඬපටයක් තියෙනවා නම් එළියට දාන්න දෙය කියන එක අපි රංජන් රාමනායක මන්ත්‍රීවරට අභියෝග කරනවා. මේ රටේ අධිකරණයේ පිළිබඳ ජනතාවගේ අවිශ්වාසයක් ඇති වෙලා තිබුණා. ඒ නිසා මේ වෙනකොට අධිකරණයේ පිළිබඳව තියෙන නැවත විශ්වාසය ගොඩනගා ගනිමින් මේකට සම්බන්ධ වෙච්ච මිනිසුරුන්ට විරුද්ධව අධිකරණයේ විසින් අග්‍රමිනිස්ත්‍රකාරතුමා විසින් තීන්දුව කාරණා අරගෙන තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක්. අපි එදා පැහැදිලිව දිගටම කිව්වේ අපි අධිකරණයේ සිද්ධීන් වලට අපි බලපෑම් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට පොලිසිය හරහා නීතිය ක්‍රියාත්මක කරා අධිකරණයේ සියලු ප්‍රශ්න ටික අග්‍රමිනිස්ත්‍රකාරතුමා කටයුතු කරනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම වමනා නැහැයි කියලා අයියේ එවැනි තත්වයකට පාර්ලිමේන්තුව පත් කරලා තියෙනවා. මගේ මතය රංජන් කියන සාධකය අපි කාලේ නාස්ති කළ යුතු නැති සාධකයක්. මොකද හේතුව රංජන් කියන සාධකය මේ රටේ ජනතාවගේ පිළිකුලට ලක් වෙලා සමාජය විකෘති කරන තැනකට පත් වෙලා තිබෙනවා. බහුකාර්යයේ සංවර්ධන කාර්ය සාධන බලකාය මගින් අඩු ආදායම් ලාභී අවම අධ්‍යාපන සුදුසුකම් සහිත ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මාස 26 වනදා සිට දින 5ක් තුළ පැවැත්වීමටයි කටයුතු දා තිබෙන්නේ.
අදාළ පුහුණු කාල සීමාව තුළ මසකට රුපියල් 22,500ක දීමනාවක් ගෙවීමද සිදු කරනවා. ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය සහිතව ලබන මස 20 වනදාට පෙර මෙසඳහා අයදුම් පත්‍ර අදාළ ප්‍රාදේශීය ලේකම් වෙත බහර දිය යුතුයි. නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වන අතර වැරදි තොරතුරක් ඉදිරිපත් කර ඔප්පු වුවහොත් රැකියාව අත්හිටුවීම ඇතුළු විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සහ ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් ස්ථානයකදී තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන මස 26 වනදා සිට ආරම්භ කරනවා. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසිනුයි එම සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ. තෝරාගත් අයදුම්කරුවන්ට පුහුණුවීමේ ලිපිය ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරීන් මගින් ලබා දෙනු ඇති. පුහුණුවීම් මාර්තු 2 වනදා ආරම්භ කිරීමට නියමිතයි. පුහුණුවෙන් පසුව ඔක්තෝබර් 1 වනදා සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකයන් ලෙස පත්කිරීම සිදු කරනවා. මේ අතර රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන සඳහා වන අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බහර දීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. ග්‍රාම සේවක නිර්දේශය සහිතව එය ඉදිරිපත් කළ යුතු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. රැකියා බලාපොරොත්තු වෙන දිලිඳු පවුල්වලට පුළුවන් තමන්ගේ ඉල්ලුම් පත්‍රය පුරවගෙන ග්‍රාම නිලධාරී මහත්මයා හරහා අඩුවාදැන්ලාභියෙක් බවට සනාථ කරගෙන ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරයාට මේ ඉල්ලුම් පත්‍රය බාර දෙන්න ඕනේ. රජයේ විසින් නම් කරන ලද කමිටුවක් විසින් මේ කට්ටිය තෝරගන්න කටයුතු කරනවා. පුවත්පතේ පොඩි වැරදීමක් සිදු වෙලා තියෙනවා. මේ ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරීට බාර දී යුතුයි කියලා නෑ. ග්‍රාම නිලධාරී විසින් සහතික කරවගෙන ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දී යුතුයි කියන එක නිවැරදි වෙන්න ඕනේ කියන එක මුලින්ම කියනවා. මාර්තු මාස පළමුණදා සිට වතුකම්කරුවන්ගේ දෛනික මහමැතිවරණයෙන් පරාජයට පත්වන කිසිදු පුද්ගලයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා දෙන්නේ නැති බවද මහින්දානන්ද අලුත්කමගේ මහතා මෙහිදී අවධාරණය කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් හදන ආණ්ඩුවක පරාජිත අපේක්ෂකයන් නැවත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ඒ සාතිකය දෙන්න පුළුවන් කෙනෙක් තමයි පැහැදිලිව අපි කියන්නේ. මේවර ලැබිලා තියෙන සුවිශේෂී ජනවරමක් අපිට. ඒ නිසා ඒ පාලන කාලය තුළ වෙන සිදුවීමක් ඇති වෙන්නේ නැහැ. නව රජයේ ගෙවුණු දින 65 තුළ රාජ්‍ය තන්ත්‍රය මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීමට තීරණ රැසක් ගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක් වූ රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. කන්ද උඩරට සහ දිස්ත්‍රික්ක 9කට බලපාන ප්‍රතිඅපනයනය පෑ 72ක් යනකොට නතර කරන්න හැකියාවක් ලැබුණා. සමෝහ ව්‍යාපාරවල ආර්ථික සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. දිගින් දිගටම කතා කරපු වැට් සම්බන්ධව 8%කට ගෙනා බා. ගිය සතියේ කැබිනට් මණ්ඩලය අනුමත කරා SDP එහෙම නැත්නම් ස්පෙෂල් ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස්. මේ වෙනකොට ඒ හරහාම ආයෝජකයන් විශාල පිරිසක් ලංකාවට පැමිණීමට මේ වෙනකොට මුල් පුරලා තියෙනවා. අර දිනශීයේ වැඩසටහනත් එක්ක මේ දවස් 65 සංසන්දනය කරන්නයි කියලා තමුන්නාසෙලගෙන් ඉල්ලා සිටිනවා. අපි 54,000කට ඊගාව මාස 3 ඇතුළත මේ රටේ උපාධිධාරීන් තාක්ෂණියත් සමග මොසු වෙච්ච ආර්ථිකය ගොඩනගන්නට ඔවුන් සම්බන්ධ කරගන්නට මේ වෙනකොට කටයුතු කරමින් යනවා. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් අතපාර දුන්නා. ඒ ඔවුන්ගේ රැකියා ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරමින්. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා නිහඬ පාගමනකින් පැමිණියා. අනතුරුව තම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සංදේශයක්ද බාර දුන්නා. මූලිකව කිව්වා දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට රැකියා ලබා දීම සඳහා වැඩපිළිවෙළ සකස් කරමින් තියෙනවා. ඒ ගැන කීයකටද කොහොමද කුමන පදනමින්ද කියන එක සතියක් ඇතුළත අපිට ලිඛිතව සහ වාචිකව එහෙම නැත්නම් දුරකථන හරහා අපිට දැනුවත් කරනවා කියලා තමයි එතුමා වග්ගීමෙන් ප්‍රකාශ කළේ. ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහත්මයා දුෂ්‍යාබාධ උපාධිධාරීන්ව පෞගිය ආණ්ඩුව කපා හැරියා. ඔවුන්ගේ 3% ඒ කියන්නේ විශේෂ අවස්ථා සහිත උපාධිධාරීන්ගේ ප්‍රවේශය කපා හැරියා. ඔවුන්ගේ රැකියා නොදී හැරියා. ඒ සම්බන්ධව මේ ආණ්ඩුව කිව්වා දැන් ලේකම්තුමා කිව්වා ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා කියලා. ඒ වගේම තත්ත්වයේ උපාධිධාරීන් 500 ක්‍රාසන ප්‍රමාණයක් ඉන්නවා. එතුමා ඒ උපාධිධාරීන් සම්බන්ධව ඉදිරි සතිය ඇතුළත සාකච්ඡාවක් කළා යම් පිළිතුරක් ලබා දෙන්නම් කියලා කිව්වා. ගුරු විභාග සමතුන් 15,000කට වැඩි ප්‍රමාණයක් 20,000 ක්‍රාසන ප්‍රමාණයක් ලංකාව පුරාම ඉන්නවා. ඒ අයගේ පත්තින් සම්බන්ධවත් සලකා බැලීමක් කරනවා කිව්වා. තනතුරු පොරේ නිසා එක්සත් ජාතික පක්ෂයට ජනතාව අමතක වී ඇති බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා සේවයට
තනතුරු අවශ්‍ය නොවන බවයි. අපි දේශපාලනඥයෝ හැටියට අපි තනතුරු පස්සේ එලවන්නේ නරකයි. අපි හරියට වැඩ කරනවා නම් තනතුරු අපේ පස්සේ එනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි තනතුරු පස්සේ එලවන්න ගියොත් අපිට ගමනක් නැහැ. ඉතින් මම මේ වෙලාවේ කියන්නේ පක්ෂයේ සියලු නායකයෝ එකට හිට ගන්න ඕන ජනතාව වෙනුවෙන්. පොද අපිට දැන් චෝදනා කරනවා ජනතා ප්‍රශ්න ගැන කතා කරන්න නැතුව මේ තනතුරු පස්සේ අපි එලවනවා කියලා. ඒක ඇත්තක් තියෙනවා. ඇයි මේ ජනතාවගේ ප්‍රශ්න ගැන මීට වඩා අවධානයක් යොමු කරන්නේ නැත්තේ කියලා. අපි එකට හිට ගන්න ඕන. පක්ෂයේ නායකයෝ සියලු දෙනාම රනිල් සජිත් කරු මේ සියලු දෙනාම එකට හිටගෙන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ ජනතාවට. ඒකයි වැදගත්. මිනිස්සුන්ට අපි දරන්නේ මොන තරතුරුද කියන එක මිනිස්සුන්ට වැදගත් නෑ. මිනිස්සු හන්නේ මොකද්ද දැන් විපක්ෂයේ වැඩ පිළිවෙල? අපි බඩු විල අඩු කරන්නේ කොහොමද? ජනතාවට සහන දෙන්නේ කොහොමද? ජනතාව හන්නේ විපක්ෂය එකට හිටගෙන සියලු දෙනාම වැඩ පිළිවෙලක් හදලා ඒ වැඩ පිළිවෙල අපිට ඉදිරිපත් කරන්න කියන එක තමයි සියලු දෙනාම කියන්නේ. හැම එක්කෙනාම දැනගන්න ඕන තමන්ගේ සීමාවන්. විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා ප්‍රකාශ කළේ පක්ෂ නායකත්වය අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බවයි. ඉදිරි නායකත්වය පිළිබඳව අපි පහුගිය 16 වෙනිදා අවසාන වශයෙන් සාකච්ඡාවක් කරා. යනුව ගරු රනිල් වික්‍රමසිංහ වර්තමාන නායකතුමා පිළිතුරක් ලබා දුන්නා. මේ පිළිබඳව වර්තමාන කථානායක කරු ජයසූරි මහතුමා සමඟ සාකච්ඡා කළා. අවසාන නිගමනයට එන බව මහමැතිවරණයට පෙර අජිත් ප්‍රේමදාස මහත්මයාට පක්ෂ නායකත්වය හම්බුනේ නැත්නම් වෙන දේ මොකක්ද? මේ තියෙන සන්දර්භය තුල අනිවාර්යෙන් එතුමාට පක්ෂ නායකත්වය ලැබිය යුතුමයි. වැරදිලා හරි එවැනි අවිනිශ්චිතභාවයක් ආවොත් සම්දානීය නායකයෙකු විදිහට එතුමා ඉදිරි මැතිවරණ වෙනුවෙන් අනිවාර්යයෙන්ම නායකත්වය ලබා දෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් මහා සංග්‍රහණය මෙන්ම තවත් කිහිප දෙනෙකු අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ විපක්ෂයයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂයයි විපක්ෂ දෙකයි. එක විපක්ෂයක් රැස් වෙනවා සිරිකොතේ, එක විපක්ෂයක් රැස් වෙනවා විපක්ෂ නායක කාර්යාලේ. මේ මොනම් පස්සේ රටකට යහපතක් වෙයිද? මතක තියාගන්න මේ එක්සත් ජාතික පක්ෂයට පරිසම් දීලා තිබෙන දිට්ඨ ධම්ම වේදිනිය කර්මය. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහේ ගියාද කියලා ආගියතක් හොයාගන්න නැහැ. එතුම කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරමින් ඉන්න මම හිතන්නේ මේ වෙනකොටත් නායකත්වය බේරාගන්නේ කොහොමද? එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ උග්‍ර ගැටලුවක් තියෙනවා. රැස්වීම් තියෙනවා, කතා කරනවා, යනවා. ඒක නිකන් අර බාලගිරි දෝෂය වගේ. යලි ප්‍රවෘත්ති. මේ දිනවල පවතින එළවලු මිල සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. පිටකොටුව තොග වෙළඳ සංකීර්ණයට හා නාරහින් පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත අපගේ මේ පිළිබඳ සොයා බලන්නටයි. මේ ගැන තොරතුරු ගෙනෙන්නේ ගයා ලක්රුවනේ. පසුගිය සමයේ ඇතිවුණු කාලගුණ විපර්යාසත් සමග එළවලු ඇතුළු සියලු භෝග වගාවන් විශාල වශයෙන් විනාශයට පත් වුණා. එළවලු, සහල්, ලූණු ඇතුළු සියලු ද්‍රව්‍යවල මිල ගණන් නොසිතූ ලෙස ඉහළ ගියා. ඒ හේතුවෙන් වත්මන් රජය ලබා දුන් බදු සහනවල ප්‍රතිලාභ පවා ජනතාවට ලබා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මේ වන විට එම මිල ගණන් සුළු වශයෙන් අඩු වෙමින් පවතිනවා. ඒ පිළිබඳව සොයා බලන්න අපි අද ආවා නරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයට වගේම කොළඹ තොග වෙළඳපළට. ලුණු ටික නිෂ්පාදනය අනුව මිල වැඩි වෙන්න හේතුව තමයි ඉන්දියාවේ ගම් වතුර, අපේ රටේ ගම් වතුර. කිසිම රජයකට මේ වැරද්දක් දොසක් කියලා හරියන්නේ නැහැ. මේ කාලගුණය අනුව වැඩ සිද්ධ වෙනවා. දැන් ඔන්න එළවලු මිල අඩු වෙගෙන යනවා. ආල් මිල තව අඩු වෙනවානේ. ලබන මාසයේ විතර අඩු වෙනවා. මිල අඩු වෙලා තමයි තියෙන්නේ තාම. දැන්ට රැහෙන මිලක් අඩු වෙගෙන යන හැටි තමයි තියෙන්නේ මිස්. මිල අඩු වෙනකොට වෙළඳාම් ටිකක් තියෙනවා. දැන් වඩා කරගෙන යනවනේ. දැන් ඉස්සරහට තව මාසයක් යනකොට ඔක්කොම අඩු වෙයි. එතන තරම් අඩුවක් නැහැ. රුපියල් 10කින් වගේ 15කින් වගේ අඩු වීමක් තියෙනවා. එම්මම කියලා නෑ දැන් බලන්න. හැමදේම ගැන කියපු තරම්ම ලොකු අඩුවක් කියලා නෑ. පොඩි අඩුවක් තියෙනවා. රාජ්‍ය මාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාද කොළඹ තොග වෙළඳපළ වෙත අද පැමිණියා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පිළිබඳ ඒ මහතා මෙහිදී විමසා බැලුවා. වෙළඳ ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන්ගේ අදහස් පිළිබඳවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා කරුණු විමසුවා. අතරමැදි ක්‍රියාකාරී. ඒක තමයි මිල වැඩිවීමට හේතු වෙන නිසා පුළුවන් තරම් උත්සාහ කරන්නේ කෙලින්ම වෙළඳාගෙන් කෙලින්ම පාරිභෝගිකයන්ට ලබා දෙන ක්‍රමයකට ගමන් කරන්න. ආල් මිල අඩු වෙමින් තියෙනවා. පැත්තෙන් අපිට එළවලු මිල අඩු වෙමින් තියෙනවා. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ නැවත සැරයක් මිල මට්ටම් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් එක තමයි අපිට තේරෙන්නේ. මේ අතර නරහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිරත වුණා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදු වූ මූල්‍ය වංචාවන් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි දෙකක් අද ඉදිරිපත් කෙරුණා. ඒ මහජන යුතුකම් කේන්ද්‍රය සහ සත්‍ය ගවේෂකයෝ යන සංවිධානය විසින්. යහපාලන රජයේ සමී මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 323ක මුදලක් අවභාවිත වී ඇති බවට චෝදනා කරමිනුයි මෙම පැමිණිලි ඉදිරිපත් කෙරුණේ. ඒ පූජ්‍ය චඹුරේ වෙල චන්දරත්න ස්වාමින් වහන්සේ සහ නීතිඥ ප්‍රේමනාත් සිද්දලවත්ත මහතා විසින්. අකිල විනාජකාරී වසම් මහත්මා මධ්‍යම සංස්කෘතික අරමුදලේ භාර ඇමතිවරයා බවට පත්වීමෙන් පස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදල කුලියාපිටිය සංවර්ධනය කිරීමේ අරමුදල බවට පත් වුණා. සජිත් ප්‍රේමදාස මහත්මා යටතට මධ්‍යම සංස්කෘතික අරමුදල පැමිණීමෙන් පස්සේ රුපියල් කෝටි 120ක් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ අරමුදල් වලින් ලබා ගන්නවා. ඒ ලබාගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනවා මොකටද රුපියල් කෝටි 120ක් ලබා ගත්තේ කියලා. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයා හරි අපූරු උත්තරයක් දෙනවා. එතුමා කියනවා රුපියල අවප්‍රමාණයේ වෙමින් යනවා දිගින් දිගටම. ඒ නිසා රුපියලේ අගය අඩු වෙන නිසා ඒ මුදල් අරගෙන මම ගෙවල් දොරවල් හදලා දුන්න මිනිසුන්ට කියලා. මිලියන 323ක් 1,20,000කට අඩු වෙන තත්ත්වයට අද පත් කරලා තියෙන සම්බන්ධයෙන් අපි ඇත්තටම ජාතියක් හැටර කම්පා වෙන්න ඕනේ. කාලයක් පුරා ඒ අදාළ මුදල ස්වයංපෝෂිත වුණේ ඒ අවශ්‍යතාවයන් රැකගන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාත් අකිල විරාජ් මහත්මයාත් මේක විනාශ කරලා තිනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ ජනාධිපතිවරණය ප්‍රවර්ධනය කරන්න තමයි මේ මුදල් යොදාගත්තේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයෙන් ජයගත්තේ පොදු ජනතාවගේ පැතුම් ඉටු කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා පවසනවා. පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයට 3-2 බහුතර බලයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැකි බවට විපක්ෂය සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. එස්.එම්. මරිකාල් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා අපි 3-2 පාර්ලිමේන්තුවක් ලබා ගැනීම සඳහා වූ හීනයක් දකින්නයි කියලා. හැබැයි මේ කට්ටිය මේ විදිහටම කිව්ව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් ජනාධිපතිවරයා හැටියට මැතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ කට්ටිය මේ විදිහටම කිව්ව අපි හීනයක් දකින්නයි කියලා. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂ නායකයන්ට ඒ ක්‍රියාකාරී සියලු දෙනාට අමතක වුණා අපි නෙවෙයි ඒ හීනේ දැක්කේ මේ රටේ ජනතාව කියලා. ඒ හීනය එදා යථාර්ථයක් බවට පත් කරගෙන නොවැම්බර් 16 වෙනකොට අති දැවැන්ත ජයග්‍රහණයක් එතුමාට 114කට එහා ගියපු ජයග්‍රහණයක් ලබන්න පුළුවන්කම ලැබුණා. එතුමාගෙන් ඒ කරගන්න ඕන කාර්යය හරියාකාර විතු කරන්න නම් පැහැදිලිවම 3-2 පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ හීනය දකින්නේ රටේ ජනතාව මිස මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වටේ ඉන්න කණ්ඩායම නෙවෙයි කියන එක විශේෂයෙන් අපි එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමාට මතක් කරන්න ඕනේ. පසුගිය රජයේ මකින් කුලියාපිටිය මෝටර් රථ කර්මාන්ත ශාලාව සහ බෙන්ගිරිය කර්මාන්තපුර යන ව්‍යාපෘති සැලසුමකින් තොරව ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා පවසනවා. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග කිහිපයක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා. හිටපු අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා කුලියාපිටියේ රටටම අවශ්‍ය ෆොක්ස්ගන් කර්මාන්ත ශාලාවක් ඉදිකරනවායි කියලා. ඉදමට අදාළ අයිතිකරුවන් අධිකරණයට ගිහිලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම කුලියාපිටියේ බිංගිරිය ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කරනවායි කියලා. පොල්ලක්කර ගණනාවක් කපලා දාලා ලක්ෂ ගාණක් හැදිලා තියෙන කර්මාන්ත ශාලාවක් නැහැ. පොල්ගස් 500 ගාණක් කැපුවා යටිතල පහසුකම් වෙනුවෙන්. ඒ වගේම කර්මාන් ශාලා එකක් දැන් ඉදි වෙනවා. මම මේ දුවනවා කැන්ටින් එකේ ඉඳලා ඒක පොඩ ඇති. ඇති ඇති ඇරලා කතා කරා බොහොම හොඳයි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කල මන්ත්‍රීතුරෙන් ඉල්ලා සිටින් පුරප්පාඩි වූ මන්ත්‍රීතුරේ සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කර තිබෙනවා. වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානය නියෝජිතවරයෙක් වන සමන් රත්නප්‍රිය මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡාවකටද ඒ මහතා සහභාගී වුණා.
සෞභාගී දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියාත්මක කෙරෙන නව සංවර්ධන වැඩපිළිවෙල සමාජගත කිරීම සඳහා ඊට ගැළපෙන පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය විය යුතු බවයි ලක්ෂ්මණ් ඥාපා අබේවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේ. රජයේ පණිවුඩය නිවැරදිව ජනතාව අතරට ගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කමද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීම, දෙසතිය සංග්‍රහව ප්‍රචලිත කිරීම සහ ජනමාධ්‍ය වේදින සඳහා පුහුණු ආයතනයක් ඇති කිරීම යන කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. දැන් ව්‍යාපාරික පුවත්. රට හදන සෞභාග්‍ය දැක්මට සහය පළ කරමින් මයික්‍රෝ කාර් සමාගම 25 වසරක පුරෝගාමී මෝටර රථ නිෂ්පාදකයා වශයෙන් මෙරට තීම වාහන නිෂ්පාදනය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මේ තුලින් මෝටර රථ උපාංග නිෂ්පාදනය, ටයර්, බැටරි, විදුලි කේබල්, තීන්ත, රබර් නිෂ්පාදන වැනි කර්මාන්තවල පරිමාව වැඩි කිරීමට නිමිතයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් මයික්‍රෝ සභාපති ලෝරන්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන රේණුකා ෆුඩ්ස් පෞද්ගලික සමාගම සමාජ සත්කාරයකට දායක වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ මාර්ගවල රථවාහන තදබද ඇති ප්‍රදේශවල රථවාහන නැවැත්වීම තහනම් ලෙස සදහන් කළ සංඥා පුවරු සවිකිරීමට එම සමාගම දායක වී තිබෙනවා. එම පුවරු ගම්පහ පොලිස් ස්ථාන වෙත ලබා දීම එම සමාගමේ වෙළඳ සන්නාම සහකරු රුවන් හෙට්ටිකුඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ස්ටුඩියෝ දිනුක ක්‍රියේෂන්ස් නිෂ්පාදනය කළ ක්‍රියාන්විත සිනමාවේ බෞද්ධ සම්ප්‍රාප්තිය කම්ම සිංහල චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේ චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණා. චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන දිනුක චතුරංගගේ ප්‍රථම සිනමා නිර්මාණය මෙයයි. මෙහි තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයද සිදු කර ඇත්තේ දිනුක චතුරංගයි. Bad Boys for Life ඉංග්‍රීසි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කලම්පු සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරුණා. විල් ස්මිත් සහ මාර්ටින් ලෝරන්ස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනින් දායක වනවා. ස්කයිලයින් එන්ටර්ටේන්මන්ට් සමාගමයි මෙම චිත්‍රපටයේ බෙදා හැරීම සිදු කරන්නේ. භෝජනාගාරවල ආහාර පරිහරණය කරන්නන් සඳහා ප්‍රාථමික උපදෙස් මාලාව ඇතුළත් ප්‍රන්තය ජනගත කිරීම සිදු කෙරුණා. සනස සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් කොළඹ මහනගර සභාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රවර්ධන ඒකකයේ සහ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවයි මෙම කටයුතු සිදු කරන්නේ. නිරෝගී දිවි පැවැත්ම උදෙසා භෝජනාගාරයන්හිදී නිවැරදිව ආහාර පරිහරණය කරමු යන තේමාවෙන් මෙම ග්‍රන්ථය එළිදැක්වුණා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබරාත්‍රියක්. www.itnnews.lk